හයි හයි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ටික දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා හිතුවා මේ වීඩියෝ එක කැම්පස් දවසක් කොහොමද ගත වුනේ කියලා ටිකට මෙන්න මාත් එක්ක ඇත්තටම මම මේ බ්ලොග් එක ගේන්න හිටියේ මීට ගොඩක් කලින්. හැබැයි මට මේක එඩිට් කරගන්න බැරුව ගියා. ගොඩක් කලින් සිද්ධ වෙච්ච දේවල් තමයි ඇත්තට මේ බ්ලොග් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. මේ තමයි මම මතක් කරන්න ඕනේ අපි අප්‍රේල් නිවාඩුවට අවුරුද්දට කැම්පස් එකේ නිවාඩුව අරගෙන ගෙදර ආවට පස්සේ ආපහු කැම්පස් එකට යන්න කලින් දවස. ඉතින් මම කොළඹ ඉන්නේ සතියක්. කැම්පස් යන දවස් පහේ කොළඹ නතර වෙලා ඉන්නේ. ඉතින් ඒ දවස් පහට මට අවශ්‍ය වෙන දේවල් ටිකක් තමයි මම මේ ලෑස්ති කරගන්නේ. ඉතින් ඒ සතියට මට අවශ්‍ය වෙන පොඩි පොඩි දේවල් ටික ඔය කැම්බීම අරීමේ තමයි මම අරගෙන යන්නේ. මොකද ඇඳුම් මරවා මේවා මම නැවතිලා ඉන්න තැන සේෆ්ලි තියලෙන්න පුළුවන්. ඒ නිසා ගැටලුවක් නැහැ. ඉතින් ඊළඟට දැන් අවුරුද්දට ගෙදර ඉඳලා කෙලින්ම යද්දි අතවනවන යන්නත් බෑනේ. ඉතින් අපි යාළුවන්ට පුළු පුළුවන් විදිහට අපේ අම්මා අලුවා ඒ වගේම කොකිස් හදලා දුන්නා. ලෑස්සියලා ඉවර වෙද්දී වෙලාව උදේ 6යි. ඉතින් උදේ 6ටම අපි ගෙදරින් පිටත් වෙන්න ඕනේ. මොකද එහෙම නැත්තම් මේ සවුඳ උදේනේ ගොඩක් වෙලාවට ලොකු බ්ලොක් එකකට අහු වෙනවා. හිමුනොත් 8 වෙද්දී කැම්පස් එකට යන්න වෙන්නේ නැහැ. මම හැමදාම කරන්නේ කෑම එක උදේට යන ගමන් කනවා. ඉතින් කන ගමන් අප්පච්චි එක්ක තමයි යන්නේ. අප්පච්චි එක්ක කතාවක් දාගෙන රේඩියෝ එක අහගෙන යනවා. ඉතින් අපිට කොහොමත් කොළඹට යන්න ගෙදර ඉඳලා පැයකමාරක් දෙකක් වගේ යනවා. බ්ලොක් වලට අහු වුණොත් පැය දෙකක් වගේ තමයි යන්නේ. Thank you.
පස්සේ උදේම කරන්න කැමැතිම දේ කරන්න ඔන්න කැන්ටින් එකට දුවගෙන ආවා. කොයි වෙලේ ආවත් ඇත්තටම මම හරිම කැමති උදේම ප්ලේන් ටිකක් බොන්න. මම දන්නේ නැහැ ඒක හොඳ පුරුද්දක්ද එහෙම නැත්නම් අරක පුරුද්දක්ද කියලා. ඒක අනේ මන්දම ඉදින් පුරුදු වෙලා තියෙන විදිය වෙන්නේ නැති. මගේ දවසම නිකන් අවුල් උදේ ප්ලේන් ටී එක කැන්ටින් එකෙන් බොන්නේ නැතුව ලෙක්චර්ස් ගියොත්. ඒ නිසා මම ගෙදරින් මොනවා කිරියක බීලාවත් කාලාවත් උදේම කැම්පස් එකට ආපු ගමන් මම ඉදින් දුවන්නේ කැන්ටින් එකට. අපේ ඉඟුරු දාපු රසම රස රුපියල් 20 ප්ලේන් ටී එක බොන්න. ඉතින් මේ කට්ටියටම මං කිව්වා සුබලුත් අවුරුද්දක් ඔයා කියලා කියන්න කියලා. ඉතින් දැන් ඒක මේක දාලා වැඩක් නෑ. අවුරුද්ද ගොඩක් පහු වෙලා මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි අර මම ඔයගලන්ට කලින් කිව්වාගේ මේ තමයි අපි අවුරුද්දෙන් පස්සේ මුලින්ම යාළුවන්ව හම්බෙන විදිහ. ඉතින් ඒ නිසා තමයි හැමෝම සුබලුත් අවුරුද්දක් වේවා කිය කිය විෂ් කර කර යනවා. එදා කොහමරි උදෙන්ම අපි කැම්පස් එකට ආවට මේ උදේ ලෙක්ච එක 8ට තිබ්බේ නැහැ. ඒ නිසා අපි මට මතක විදියට අපිට මුලින්ම ලෙක්ච එක තිබ්බේ උදේ 10ට. ඉතින් අපි ඒ වෙනකන් මේ අපි රීඩින් රූම් එක කලින් මගේ වීඩියෝස් බලලා තියෙන ඕගොල්ලෝ නම් දන්නවා ඇති මම මේ හැම තැනම ඔයගලන්ට ෆැකල්ටි ටුවර් එකකින් පෙන්නලා දෙනවා. ඉතින් මේ තියෙන අපේ රීඩින් රූම් එක මෙතෙන්ට වෙලා වැඩි හරියක් කරන්නේ රීඩින් කරනවට වැඩි ඇත්තටම ස්පීකින් කරන එක තමයි වැඩි හරියක් මෙතෙන්ටලා කරන්නේ. ඔන්න ඊට පස්සේ අපි එදා දවසේ තිබිච්ච ලෙක්චර්ස් වලට ගියා. ලෙක්චර්ස් වල නම් ඉතින් වීඩියෝස් ගන්න බැහැනේ. ඒක මම පොඩි වීඩියෝ එකක් ගත්තේ ලෙක්චර් එක පටන් ගන්න කලින්. එදා දවසේ ලෙක්චර්ස් ඉවරලා අපි ඊට පස්සේ මේ මම ඉඳගෙන ඉන්න ඔය අලු කට්ටිය ඔක්කොම එකතු වෙනකන් මොනා හරි ඉතින් කියවන්නත් යන්න එපා. අපි ඉතින් එක්ක රීඩින් රූම් එකට එහෙම නැත්නම් කැන්ටින් එකට එහෙම නැත්නම් ඉතින් තව කේක තැන්වල අපි යනවා ඉතින් කැම්පස් එකේ කියෝ කියෝ ඉන්නවා. අපි අපි කන්න යන්නයි යන්නේ දැන් කන්න යන්නේ අපි දැන් ඊළඟට කොහාටද යන්නේ? අපි මේ මෙතන රෝලිමද? එන්න එන්න යන ගමන් කිව්වා කිසාව ලං වෙලා. ආ. අපි දැන් යනවා ආර්ට් එකට මොන හරි බොන්න. මොනාද ගන්නෙ? කිසාව බලන්න යන්නේ. එන්න අපි කිසාව බලන්න. මේ තියෙන කිසාව. මේ තියෙන අපේ කිසාව මේ වතුර පිරিলা සෑහෙන්න. ලස්සනයි නේද? Thank you.
ඉතින් ඒ ඕගොල්ලෝ දැක්කේ අපි එදා හවස ඉන්ඩිපෙන්ඩන්ස් ක්වායකට අපි නිකමට වගේ ඇවිදගෙන ගියා. ගොඩක් දවස්වලට අපි ඒ වැඩේ කරනවා. ඉතින් මොකද හවසට එතන මාරම හුළඟයි. ඉතින් හිතනේ වෙනවා ඇත්තටම එතෙන්ට වෙලා ගිහිල්ලා පොතක් එහෙම කියවන්න පුළුවන්. ඉන්ඩිපෙන්ඩන්ස් ක්වායක ඇත්තටම අපේ කැම්පස් එකෙන් කෙලින්ම එහා පැත්තේ තියෙන. ඉතින් අපිට එතන යන්න හරි ලේසි. ගොඩක් දවස්වලට අපි යනවා. ඔන්න ඊළඟට අපි ආපහු කැම්පස් එකට ආවා. ඇත්තටම ඉතින් අපි කොළඹ නැවතිලා ඉන්න නිසා හවස් වෙලා තමයි අපි නැවතිලා ඉන්න තැන්වලට යන්නේ. ලෙක්චර් සිවුරුනා කියලා ගෙදර දුවන්නේ නැහැ. අපි ඉතින් කැන්ටින් එකටලා මෙන්න මේ වගේ වැඩක් කරනවා. කැන්ටින් එකේ අයියලගෙන් ඉල්ලගත්තා මිරිස්සුයි ලුණුයි. ඉතින් ඒගොල්ලෝ අපිට සීනිත් එක්කම දුන්නා. එතකොට අපේ මේ ගෙදර ඉඳන් එද්දි යාළුවෙක් ගෙනල්ලා තිබ්බා, අපේ මලීෂා ගෙනල්ලා තිබ්බා රසම රස අඹ. හරිම කැමතියි මාත් අඹාචාරු කන්න. අඹාචාරු පෙරේතෙක් මම. අපේ රුකා තමයි මේක හරිම රසට ගානට පදමට ලුණු සීනි මිරිස් එහෙම දාලා හරිම රසට අපිට හදලා දුන්නා. ඉතින් අපි මේක කාලා හවස් වෙනකන් ඉඳලා ඊට පස්සේ තමයි කට්ටියම තම තමන් ඉන්න තැන්වලට පිටත් වෙලා ගියේ. හරිම නිදහස් කැම්පස් එකේ ඉඳලා මං ඉන්න තැනට හවසට ආවට පස්සේ කොළඹ අහස ලස්සනට පේන්නේ මෙන්න මේ විදියට. හැමදාම හවසට මම මේ වීව් එක බලන්න බැල්කනි එකට යනවා. ඔන්න බලන්නකෝ ඉතින් හොඳට තිබිච්ච අහස කළු කරලා හොඳටම වහින්න පටන් ගත්තා. ඒ වැස්ස නම් ගොඩක් තදයි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බයි බයි.